අද 20යි 20 ජනවාරි මාසේ 28 වෙනිදා අද අපි වෙන කතාවක් සහ වෙන වැඩක් කරන්නයි හිටියේ. අපි කරන්න හිටපු වැඩේ සහ කතාව දින කීපයකට අනාගතයට කල් දැම්මා. ඇයි? ලෝකේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ ප්‍රශ්නේ කොටස්කරුවන් බවට අපිත්පත් වෙලා තිබෙනවා. එනිසාම අපිට මඟහැර යා නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. අපි කතාව මෙන්න මේ ක්ලිප් එකෙන් පටන් ගමු. There are new images out of Wuhan that purport to show the dire conditions in hospital. This is unverified video posted on the Chinese social media platform Weibo. It was shot by a woman who claims to be a nurse at Wuhan Red Cross Hospital. The original post has since been taken down. The woman says medical workers and patients were stuck with three dead people in a packed. Then මෙතන තියෙනවා ප්‍රශ්නයක්. කුමක්ද මේ ප්‍රශ්නේ? චීනයේ නිල වශයෙන් කියන්නේ Wuhan කොරෝනා වෛරස් එක චීනයේ නිල තොරතුරු වාර්තාව කියන්නේ 4583යි. චීනෙන් පරිබාහිරව මේක රටවල් 17ක ලංකාවට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක එක කාන්තාවක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා මේ වෛරසයෙන් පීඩා විඳිනවා කියලා. ඔබ අප කවුරුත් දන්නවා චීනයේ තියෙනවා මේ නිවුස් මොනොපොලි එකක්, නිවුස් ඒකාධිකාරයක් තිබෙනවා. ඉන් ඇන් අවුට් ඔක්කොම ප්‍රවෘත්ති ටික ඒගොල්ලෝ මොනිටර් කරනවා. අන්න තමුන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පමණයි එළියට දෙන්නේ. තමුන්ට අනවශ්‍ය දේ දෙන්නේ නැහැ. මොකද නිරන්තරයෙන්ම චීනය සංගවනවා තොරතුරු. මේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ට ඒක නෙත ගැටෙනවා නොඅනුමානයි. කොහොම නමුත් දැන් අපිට ප්‍රශ්නය ඇවිල්ලා අමාරයි. මේක ලෙඩා මලට පස්සේ මේ ගැන කතා කරලා වැඩක් නැහැ. හත් දවසේ දානි දීලා, තුන් මාසේ දානි දීලා. අපි වගේ රටවල් එහෙමයි සාමාන්‍යයෙන් කරන්නේ. දැන් අපි අපේ ගෙදරට මේ ප්‍රශ්නය ඇවිල්ලා. දැන් මේ ගෙදරට ආපුවම නිවැසිය කොහොමද රටක් හැටියට මේ ප්‍රශ්නේ බාර ගන්න ඕනි කියන තැනයි අපි හිටගන්නේ. ඒ ගැනයි අපිට තියෙන අපේ කතාව. දැන් මේ ජනමාධ්‍යවේදීන් කොහෙද දුවගෙන යන්නේ මේ වගේ ප්‍රශ්නයක් වෙලාවකදී? එක්කෝ කොහේ හරි දේවාලයේ කපුවෙක් ගාවට, එහෙම නැත්නම් අටව ගත්ත මොකක් හරි භික්ෂු සංවිධානයකට ගිහිල්ලා මයික් එක අල්ලනවා. එහෙම නැත්නම් තව සමහරු මේක ව්‍යාපාරයක් කරගන්නවා කූට ලෙස. ඇයි? කොරෝනා සඳහා විශ්මිත ඖෂධයක් සොයාගෙන ඇත. මේ වෙලාවේ ඒ වගේ කැත තුට්ටු දෙකේ ගේම් ගන්න එපා. මොකද මේක එතනට වටන්න එපා. දැන් හොඳම උදාහරණය කාදිනතුමා මොකද්ද කියන්නේ? ආ මේක පැතිරුණොත් පාසල් වහනවා. දැන් ගෝටට තියෙනවා වැඩක්, අමතර වැඩක්. දැන් ගෝට ජනාධිපති වුණා විතරයි මේ ලෙඩේ මරාලයක් ආයේ පත් වුණා. දැන් තමුන්ට ඔතනට එන්න උදව් කරපු පිරිසක් ඉන්නවනේ. ඒ ටික පොඩ්ඩක් නිහඬ කරවලා පිස්සු කෙලින් නැතුව ඉන්න කියලා මේකට ක්‍රමවේදයක් හදා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපි එහෙම කියන්න අපිට හේතු තියෙනවා. චීනු ඉන්නවා ලංකාව ඇතුලේ නිල වශයෙන් 75,000. ඒ වගේම නොනිල වශයෙන් චීනු ඉන්නවා ලක්ෂ 3ක් පමණ. අපි මීට කලිනුත් වරින් වර මේව මතක් කරලා තිබෙනවා මේක චීන කොලනියක් වෙමින් පවතිනවා කියලා. ඒ නිසාම මේ ප්‍රශ්නේ බරපතලයි. ඒ නිසාම මේ ප්‍රශ්නේ උග්‍රයි. ඒ නිසා මේක දේශපාලනීකරණය නොකොට මේකට අවශ්‍ය කරන සුදුසු යෝග්‍යතම තත්ත්වය නිර්මාණය කර ගැනීම වර්තමාන ආණ්ඩුව සතුයි. ඒ නිසා මේ පිළිබඳව කතා කළ යුතුවන්නේ ආගමික නායකයින් හෝ වෙන වෙන පුද්ගලයෝ මේ අටවාගත් සංවිධාන නොවේ. විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු, අන්න ඒ වගේ පිරිස් තමයි මේ පිළිබඳව ජනතාව ජනී ජනයා දැනුවත් කිරීම සඳහා ඔවුන්ව යොදා ගන්නේ නම් මැනවි කියන එකක් තියෙනවා. ඒ වගේම මේ රටේ සම්මත මාධ්‍යවලටත් විශාල වගකීමක් තිබෙනවා. ජනතාව හැකිතාක් දුරට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ලෝකේ ඇත්තටම මේ අපේ රට වගේ නෙමෙයි, ලෝකේ ඇත්තටම ලෝකේ රටවල් වලට ආදරය කරන දේශප්‍රේමී නායකයෝ ඉතා වැදගත් සහ බලගතු දේශපාලන තීන්දුව අරන් තියෙනවා. ඒ කුමක්ද ඒ තීන්දුව? අඩුම ගානේ සිංගප්පූරුව උදාහරණයට ගත්තොත් වූහැන් නගරයේ සිට එන ගුවන් යානයකට ට්‍රාන්සිට් එකක්වත් දෙන්නේ නැහැ. මැලේසියාව, ඉන්දුනීසියාව ට්‍රැවල් බෑන් දාලා ඉවරයි. අපි එහෙම දෙයක් නෑ. අපි වීසා නිකුත් කිරීම පමණක්, වීසා ලබා ගැනීම පමණක් අවලංගු කරලා තාවකාලිකව ඔහේ තොගයට එන්න දීලා තිනවා චීනුන්ට ලංකාවට. අන්න ඒ නිසා මේ වන විට ගුවන්තොටුපළ අනාරක්ෂිතයි ඒ සේවක සේවිකාවන්. ඒ වගේම වරායේ සේවක සේවිකාවන් අනාරක්ෂිතයි. ඒකට වැඩපිළිවෙලක් නෑ, ක්‍රමවේදයක් නෑ. තන තන ඕපදූප කතා කර කර ඉන්නවා මිසක්ක මේකට හරියම විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම තමයි වර්තමාන මේ ලපටි ආණ්ඩුවේ දැන් කරමතට පැමිණ තිබෙන විශාලතම දේශපාලන වගකීම කියන එකයි අපේ විශ්වාසය. මේ රෝගී මේ පැතිරයාමේ ස්වභාවය භයානක ඛේදවාචකයේ හඳුරගන්නේ ජනවාරි මාසේ 7 වෙනිදා ප්‍රවෘත්තියකින්. ඉන් අනතුරුව ඉන් පස්සේ චීනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යෝ 50ක් පමණ එනවා ලංකාවට සිය ගම්බිම් බලා නිවෙස් බලා. ඔය නිදාසේ එනවා ගුවන්තොටුපළෙන්.
ඇවිල්ලා ඒ අය නිවසියන් සමග දින දෙක තුනක් ගත කරනවා. ඒ වගේම ඒ අය කොපමණ යාළුවෝ ප්‍රමාණයක් එක කතා බහ කරන්න ඇද්ද? පාටි දාන්න ඇද්ද? ඒ ඔක්කොම අවසන් වුණාට පස්සේ මේ පිරිසව නැවත ගෙන්නනවා. ගෙන්නලා කොහෙටද දාන්නේ? අන්න දියතලාවේ ආමි කෑම්ප් එකකට දානවා. මේ රෝගය පැතිර යාම, වෛරසය බෝ වීම, වැළැක්වීම සඳහා තමයි අපි මේ ස්ථානය රජය ආණ්ඩුවක් හැටියට දියතලාව තෝරගන්නේ. එක එකක්. එතකොට ගෙදර ගිහිල්ලා නිදාසේ සැරිසරලා හැසිරිලා අවසන්. එක එකක්. දෙවෙනි ඉතාමත්ම කුජීත වැඩක් සිදුවෙමින් පවතිනවා මේ කතා කරන මොහොත වන විට. ඒ තමයි මේ මුඛවාඩම කියන එක සිංහලෙන්. ඉංග්‍රීසි කියන්නේ මේක මාස්ක් එක කියලා කවුරුත් දන්නවා. මේක රුපියල් 20ට 25ට තිබ්බ මාස්ක් එකක්. මේ වෙනකොට ගිනි ගණන් ගිහිල්ලා තියෙනවා. ඇයි? අන්න මේ අපිට ඛේදවාචකයක් ලංකාවට ඇවිල්ලා අපිට මරම් මැරන සටනක් තියෙනවා කරන්න මේ රෝගයක් එක්ක. ඒක නෙමෙයි වැදගත් මේ කූට ජාවාරම් කරුවන්ට. ඔවුන් මේ ලෙඩෙත් මාකට් කරලා ඒකෙන් ගාණක් කපා ගන්න, ඒ වගේ පාදඩ තැනකට මුදලාලිකරණය වූ මේ සමාජයේ පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා පමණක් නෙමෙයි ඉල්ලීමක් කරනවා වර්තමාන ආණ්ඩුවෙන් සහ රජයෙන් අඩුම ගානේ මාස්ක් එකවත් යම් කිසි ප්‍රමිතියකින් යුක්තව ඒ වගේම සහන මිලකට මිනිස්සු අතරට ලබා දෙන්නේ නම් මොනතරම් මේ අවස්ථාව අගනේය වටිනවද? ඒ නිසාම අපේ ඉල්ලීම තමයි මිල පාලනයක් අවශ්‍යයි මේ මොහොතේ මේ මාස්ක් සඳහා. ඇයි මේ අපේ රට සූදානම් නැහැ මේ ප්‍රශ්නෙට ඍජුව මූණ පාන්න? තාක්ෂණික වශයෙන්, ඒ වගේම සෞඛ්‍යමය වශයෙන්, ඒ වගේම මේ පාරිසරික වශයෙන් මේ දිලිඳු දුප්පත් ජන ප්‍රජාවක් මේ සැරිසරනවා කොළඹ දිසාව ඇතුළු මේ රට පුරාම. ඒ මිනිස්සු අද බොම්බයි ලුණු ගෙඩිය හොරකම් කරන තැනකට ඇවිල්ලා තියෙන රටක් බවට මේ රට පත් වෙලා තිබෙනවා. ඒ රටේ මිනිස්සුන්ට මිනිස්සුන්ගෙන් ගසා නොකන තත්ත්වයක් ඇති කිරීම ආණ්ඩුවේ වගකීම බව අපි අවධාරණය කරමින් සමු ගන්නවා. නැවත හමු වෙමු. සුබ දවසක්. 2019 වසර ලෝකයේ සංචාරකයන්ට සංචාරයේ සුදුසුම රටක් විදිහට ලංකාව නම් කරලා තියෙනවා. එහෙනම් ලංකාව මුළු ලෝකෙම්ම මුහුදට කුණු දාලා ලෝකෙම්ම පස්වැනිය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම 2019 වසර ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් ස්වේච්ඡාසේවකයන් ඉන්න රට හැටියට ලංකාව නම් කරලා තියෙනවා. අපි කැලෑවල් වලට කුණු දානවා. පාරවල් ලයින් කුණු දානවා. ගඟේ මුහුද වොන තැනක කුණු දාලා යනවා. මීතොට මුල්ලේ කුණු කන්දක් හැදුවා. මුතුරාජවැල කුණු වලින් පිරෙව්වා. දැන් පුත්තලමෙත් ආරුවක් කාලවර කුණු කන්දක් හැදෙමින් පවතිනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා නැෂනල් ගාබේජ් ක්ලීන් අප් ඩේ ප්‍රොජෙක්ට් එක කරා තැන් 650ක ස්වේච්ඡාසේවකයන් 18000ක් එක්ක කසල ටොන් 140ක් ලංකා භූමියම අපි සුද්ධ කරා. ගිය අවුරුද්දේ තැන් 650ක් නම් ඇයි අපිට මේ අවුරුද්දේ තැන් 2000ක් සුද්ධ කරන්න බැරි? පෙබරවාරි 4 වෙනිදාට ජාතික නිදහස් දවසේ ලංකාවට දෙන්න තියෙන උතුම්ම තෑග්ග තමයි ඒක ලස්සන කරන එක. ලංකාව පුරා ඉන්න ඒ ස්වේච්ඡාසේවකයන්, ඒ ස්වේච්ඡා සේනාව භාවිතා කරලා අපි මූලිකත්වය ගන්නවා මේ ලංකාවම සුද්ධ කරන්න. ඕගොල්ලෝ කැමති නම් අපේ නිකසල ලංකා ජාතික සංග්‍රාමයක එකතු වෙන්න ඔබේ ගම, ඔබේ පාසල, ඔබේ වැඩ කරන ස්ථානය, ළඟම තියෙන කැලයක්, ළඟම තියෙන කන්දක්, ඕනම තැනක් සුද්ධ කරන්න කැමති නම්, මේ සංග්‍රාමයක එකතු වෙන්න කැමති නම් අපිට අදම අමතන්න මේ යටින් තියෙන ටෙලිෆෝන් නම්බරයට. එතකොට අපි ඔබ ඒ ජාතික කාර්යය සමග එකතු කරගන්නම්. ඔබ සැමට ජය වේවා.